ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුන්දර දවසක්. මිත්‍රවරුනි, අද දවසේදීත් අපි සුපුරුදු වැඩසටහනින් ඔබ සමග සම්බන්ධ වෙලා තිබෙනවා. දේව වචනේ රසබර ගැඹුරු තැන් සොයා යෑමට. අද දවසේදීත් අපි විශේෂ මාතෘකාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විශේෂිත ආරාධිත දේවදාසෙක්, දේවසේවකෙක් අද දවසේ අපි මැදිරියට කැඳවා තිබෙනවා. මේ ගීතිකාවෙන් අනුතුරුව අපි ඒ ගැන කතා කරමු. ඉවසීමක් නෑ ලොව වෙත කියන තුරා දෙවිඳුන් සැමහට ආදරෙයි කියා මට සැකයක් නෑ එම ආදරය ගැන දෙවිඳුන් සැමහට ආදරෙයි කියා දෙවිඳුන් සැමහට ආදරෙයි කියා ඉවසීමක් නෑ ලොව වෙත කියන තුරා දෙවිඳුන් සැමහට ආදරෙයි කියා මට සැකයක් නෑ එම ආදරය ගැන දෙවිඳුන් සැමහට ආදරෙයි කියා ඉවසීමක් නෑ ලොව වෙත කියන තුරා දෙවිඳුන් සැමහට ආදරෙයි කියා මට සැකයක් නෑ එම ආදරය ගැන දෙවිඳුන් සැමහට ආදරෙයි කියා ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මේක සමහර විට ඔබට විවිධ තැන්වලින්, විවිධ අයගෙන්, විවිධ දේශනා සහ ඉගැන්වීම් වලින් ඔබේ මනසට, ඔබේ හිතට දැනිලා, හැඟිලා සහ ඔබ කරන නොකරන කාරණා වෙන්න පුළුවන්. මිත්‍රවරුනි, මේ මාතෘකාව තමයි කිතුනු නායකත්වයද කිතුනු සේවකත්වයද, මේ දෙක දෙකක්ද, එහෙම නැත්නම් මෙහි තිබෙන වෙනස්කම් සහ සමානකම් මොනවාද කියන වග තමයි අද අප සාකච්ඡා කරන්න යන්නේ. අද දවසේ මා ඔබට පෙර සඳහන් කළ ලෙසම මැදිරියට කැඳවා තිබෙනවා ජ්‍යෙෂ්ඨ පාලකතුමෙක්, එතුමා අවිස්සාවේල්ල ඇසෙම්බ්ලි ඔෆ් ගොඩ් දේවස්ථානයේ ප්‍රධාන පාලකතුමා, වසර ගණනාවක දේවසේවක සහ ගෝලයන් බිහි කිරීමෙහි සහ විශේෂයෙන් දරුවන් සම්බන්ධව සේවාවන් වලදී එතුමාගේ දායකත්වයේ තිබෙනවා සහ අධ්‍යක්ෂීම තිබෙනවා. එම නිසා අපි එතුමාට ආරාධනා කර අද දවසේ මේ සාකච්ඡාව අපට ඉදිරියට ගෙන යන්න සහ පැහැදිලි කර දෙන්න. ඒ තමයි අවිස්සාවේල්ල යෝජි සභාවේ ප්‍රධාන පාලකතුමා මහේෂ් කුමාර දේවගැතිතුමා. දේවගැතිතුමනි, ඔබතුමාව අපේ වැඩසටහනට ඉතාමත්ම ආදරෙන් පිළිගනු ලබනවා. අයිබෝවන් ඔබට. අයිබෝවන්. පාලකතුමනි, අද දවසේ අප සාකච්ඡා කරන්න යන්නේ කිතුනු නායකත්වයේද කිතුනු සේවකත්වයේද, එහෙම නැත්නම් මේ දෙක දෙකක්ද එකක්ද, මෙහි වෙනස මොකක්ද කියන එක. ඔබතුමා මේක මේ සාකච්ඡාව ආරම්භ කරොත් යම් තැනකින්
හොඳයි මුලින් මම ඔබතුමාට ස්තුති කරනවා මේ වැඩසටහනට මාව ආරාධනා කිරීම පිළිබඳව අතර මේ වැඩසටහන ආරම්භ කිරීමේදී මම ඔබට කියන්නට කැමතියි ඔබ අසූ ප්‍රශ්නය පිළිබඳව නායකත්වය හා සේවකත්වය කියන කරුණ මං හිතන්නේ ලෝකේ කිතුණු සභාවත් ලෝකයේ තුලත් අතිශයම කතාබහට ලක් වෙන බොහෝ ගවේෂණ කරපු ඒ වගේම විවිධ පොතපත ලියලා විවිධ මත අර්ථකථනයන් දීලා තිබෙන මාතෘකාවක්. ඉතින් නායකත්වය හා සේවකත්වය පිළිබඳව මම විශ්වාස කරනවා බොහෝ පාලකවරුන්ට ඔගින්න තත්ත්වය සහ සේවා අධ්‍යක්ීම් තුලත් විවිධ නායකයන් ඕන් මූණ දීලා තිබෙන අධ්‍යක්ීම් තුලත් ඒක විවිධ විදියට අර්ථකථනය කරන්නට ඉඩ තිබෙනවා. නමුත් මට දැනෙන හැටියට ඔබතුමා මේ අහන ප්‍රශ්නය ලෝකේ අපි දකින්නෝ නායකත්වය කියලා තිබෙනවා ඉහළ තනතුරු සහ වගකීම් එහෙම නැතිනම් විවිධ ස්ථාන බාරව හොබවන පුද්ගලයන් සහ අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. ඒ වගේම අපිට හම්බෙනවා විවිධ සේවකයන්. සේවකයන් කිව්වම වහල්ලු අපිට හම්බෙනවා. ඊට අමතරව විවිධ ආයතනවල විවිධ තැන්වල සමහර පවරණ වැඩ කටයුතු කරන පුද්ගලයන් මුණ ගැහෙනවා. මං හිතන්නේ මේක තමයි නායකත්වයත් සේවකත්වයත් කියලා ලෝකයේ තුල අපි දකින මතය. විශේෂයෙන්ම අපේ රට තුල අපි නායකත්වය ගැන කතා කරොත් අපි දකින පළවෙනිම නායකත්වය තමයි දේශපාලන නායකත්වය. ඉතින් ලෝක ලංකාව තුලත් අපි ජීවත් වෙන ඔබ ජීවත් වෙන පළාත තුලත් කිතුණු නොවන කෙනෙක්ගෙන් අපි ඇහුවොත් නායකයෙක් ගැන කියන්නට කියලා උන් බොහෝ දුරට කියන්න පුළුවන් දේශපාලන නායකයෙක්. ඉතින් ඒ වගේම දේශපාලන නායකත්වය ගැන අද තියෙන අත්දැකීම් මිනිස්සුන්ට අහන්න දකින්න ලැබිලා තිබෙන දේවල් නිසා නායකත්වය ගැන වෙනස් මතයක් මිනිස්සු ළඟ තිබෙනවා. ඔව් ඔබ යම්කිසි ආයතනයකට ගියොත් ඒ ආයතනයේ ප්‍රධානියාට අපි කියමු නැත්නම් ඒ වැඩපොළ හරි ඒ ආයතන හරි බාරව ඉන්න පුද්ගලයාට දීලා තිබෙන සමහර වරප්‍රසාද උඩ දීලා තිබෙන කාර්යාලය එහෙම නැත්නම් උඩ දීලා තිබෙන සමහර පහසුකම් ගැන පහළ ඉන්න සේවකයෙක් වෙනස් මතයක් දරන්නට පුළුවන්. උන් කියන අපි මහන්සි වෙනවා අපේ දාඩිය අපේ මහන්සිය ඒගොල්ලන් අපේ සල්ලි වලින් තමයි මෙහෙම ඉන්නේ කියන එක පිළිබඳව නායකත්වය ගැන ඔවුන් අර්ථ දක්වන්නට පුළුවන්. මේක ලෝක නායකත්වය පිළිබඳව අපි කතා කරොත් ඒ ගැන එහෙම මතයක් තිබුණත් කෙනෙක් කියන්න පුළුවන් නැහැ ලෝකේ ඉන්නවා මිනිස් සංහතියට සේවය කරපු නායකයන් කියලා. එහෙම නැතිනම් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්, එහෙම නැතිනම් මිනිසුන්ගේ නිදහස සහ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් නැගිටපු නායකයෙක් කියලත් අපිට ලෝකයේ තුල කෙනෙක් කතා කරන්නට පුළුවන්. පැහැදිලිවම එම මිනිසයන් ඉන්නවා. ඔව් මං හිතන්නේ ඊට වඩා වැඩි සැලකිල්ලෙන් සහ වැඩි අවධානයෙන් අපි කිතුණු සභාව සහ කිතුණු නායකත්වය පිළිබඳව කතා කරන්නට ඕන. මොකද මං හිතනවා මගේ පෞද්ගලික විශ්වාසය ලෝකයට නායකත්වය පිළිබඳව දෙන්න පුළුවන් හොඳම ආදර්ශ තිබෙන්නේ කිතුණු සභාවේ කියලා. මං හිතන්නේ ඔබතුමත් මේකට එකඟ වේවි. අපි බයිබලයේ අධ්‍යයනය කරොත් බයිබලයේ දකින්න නායකයන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති. ඒ වගේම වර්තමාන කිතුණු සභාව තුළ සිටින නායකයන් සහ ප්‍රතිපත්ති අපිට ලෝකයට හොඳ නායකත්වයේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් පුද්ගලයන් අපිට සභාව තුළින් ඕනතරම් අපිට සොයා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේක කතාව තියෙන්නේ එහෙමයි. දැන් ලෝක නායකත්වය හා සේවකත්වයත් කිතුණු සභා නායකත්වය හා සේවකත්වයත් කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. හරි. ඉතින් අපිට බොහෝ වෙලාවට අමාරුයි ලෝක නායකත්වය හා සේවකත්වය සභාවට ආදේශ කරන්න. ඔව්. නමුත් අපි සමහර විට උත්සාහවන්ත වෙලා තිබෙනවා සමහර නායකත්වයේ සැලසුම් සහ ප්‍රතිපත්ති ලෝකයේ තුලින් අරගෙන සභාවට ආදේශ කරන්න අපි මහන්සිගත් අවස්ථා තියෙනවා. කිතුණු සභාව මහන්සි අරන් තිබෙන අවස්ථා තිබෙනවා. නමුත් මම පෞද්ගලිකව ඒකට අකමැති. ඒකට හේතුව බයිබලයේ තුල නායකත්වය ගැන දෙන චිත්‍රයත් ඒ වගේම සේවකත්වය ගැන තියෙන චිත්‍රයත් ලෝකයේ තියෙන චිත්‍රයට වඩා හාත්පසින් වෙනස්. ඒ වගේම බයිබලයේ තුල තිබෙන නායකත්වය හා සේවකත්වය තමයි ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අපිට කියලා තියෙන්නේ අපිට උගන්වන්නේ අපිට මඟ පෙන්වන්නේ ඒ ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන් සභාවට ආදේශ කරගන්නට කියලා. සභාව තුළ ඇති කරගන්නට කියලා. ඒ නිසා මම
තරමක් එකඟ වෙන්නේ නැහැ ලෝක නායකත්වයේ ප්‍රතිපත්ති වලට හොඳ දේවල් තියෙනවා නමුත් මං කියන්නේ සභාව තුල මූලිකත්වයේ දිය යුත්තේ බයිබලයේ සඳහන් කරන නායකත්වයත් ඒ වගේම සේවකත්වයත් පිළිබඳව දැන් මම මේ වගේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහුවොත් අපට කිතුණු සභාව තුලට ලෝකයේ උදාහරණ ගණ්ඩම බැරිද ඒවා ප්‍රායෝගිකව අපිට එකතු කරන්න බැරිද විශේෂයෙන්ම නායකත්වය සහ සේවකත්වය කියන තැනදී අපිට ඒ උදාහරණ ප්‍රායෝගිකව එකතු කරන්න බැරිද එහෙම සාර්ථක වෙලා නැද්ද වෙන්නේ නැද්ද ඒක හොඳ ප්‍රශ්නයක් එහෙම එකතු කරගත්ත තැන් නැතුවම නෙමෙයි හැබැයි ඒකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ තමයි අපි ආයතනයක් පවත්වාගෙන යන විදිහට සභාවක් පවත්වාගෙන යන්න බෑ ආයතනයක නැත්නම් යම්කිසි ජනතාවක් අතරේ යම්කිසි ප්‍රජාවක් අතරේ නායකත්වයක් තෝරනකොට පත්කරන ක්‍රමවේදයට සභාවේ නායකත්වයක් හෝ නැතිනම් තනතුරකට කෙනෙක් පත් කරන්නට බෑ දැන් සරල උදාහරණයක් මම කියන්නම් සමහර ආයතනවල තියෙන ප්‍රතිපත්ති ඒ ආයතන පිළිවෙලට ගෙනෙන්නටත් ඒ වගේම ආයතනවල තියෙන ඔවුන් ඉලක්ක කරලා තිබෙන ඉලක්ක සම්පූර්ණ කරගන්න විවිධ සැලසුම් ඔවුන් ළඟ තියෙනවා අපි ඒ ආයතනය පාවිච්චි කරලා සාර්ථක කරගත්ත සැලසුම් සභාවට ගෙනල්ලා ආදේශ කළොත් කවදාවත් ඒකෙන් සභාව දියුණු කරලා වර්ධනය කරලා මිනිසුන්ගේ ගෝලත්වයට ගෙනින්න බෑ ඒ සැලසුම තුල. හරි. අපි සමහරලාට දැකලා තියෙනවා අපි වෙහෙසෙනවා අපි හොඳ ආයතනයකට ගියොත් ඒ ආයතනයේ තිබෙන සමහර පිළිවෙලවල් සභාවට ආදේශ කරගන්න. සමහර ක්‍රමවේද ආදේශ කරගන්න. ඒක ආදේශ කරගෙන සමහර පිළිවෙලවල් අපිට හදා ගන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයේ සභාව වර්ධනය කිරීමත් සභාව ඉදිරියට ගෙනීමත් ඒ ක්‍රමවේද වලින් ගෙනෙන්නට බෑ. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි දැකලා තියෙනවා සමහර ක්‍රම අපි සභාවට ආදේශ කරගන්න අපි කියන ඒ ආයතනය නැත්තං ඒ ව්‍යාපාරය ඒ වැඩසටහන සාර්ථක වුණා මේ ප්‍රතිපත්ති උඩ කියලා. හැබැයි ඒ ප්‍රතිපත්ති සභාවට හරියන්නේ නැහැ. ඉතින් මගේ පෞද්ගලික මතය නායකත්වය ගැන ලෝක ප්‍රතිපත්ති සභාවට ආදේශ කරන්නට අමාරුයි. ඒකට හේතුව බයිබලේ නායකත්වය ගැන කියන කතාව සම්පූර්ණ වෙනස් දෙයක්. උදාහරණයක් ඇටියට ඔබතුමා අහුව නායකත්වයේද සේවකත්වයේද කියලා. ඉතින් ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්නෙම ලෝක නායකත්වය ගැන තියෙන අපේ මතය නිසා. මොකද ලෝක නායකයෙක් ඉන්න විදිහක් තියෙනවා. ඒ තනතුරේ ඉන්න අය ඒ අය විතරයි ආශ්‍රය කරන්නේ. ඒගොල්ලෝ අපි කියමු යම්කිසි උත්සවයකට ගියොත් ඒගොල්ලන්ගේ ඒ තනතුරට ගැළපෙන අයත් එක්ක තමයි වාඩි වෙන්නේ. කන්නේ බොන්නේ ඒ අයත් එක්ක තමයි. පහල ඉන්න අයත් එක්ක වාඩි වෙන අවස්ථාවන් අඩුයි. හැබැයි බයිබලේ අපිට ඊට වඩා වෙනස් දෙයක් උගන්වනවා. දැන් මට මම ඔබට පොඩි බයිබල් කොටසකට ඔබගේ අවධානය යොමු කරන්න මම හිතන්නේ ඔබතුමා මට ඒකට අවසර දෙනවා ඇති. පැහැදිලිවම. බයිබලේ ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි පදේ යේසුස් වහන්සේට මිනිසයන් 3 දෙනෙක් මුණ ගැහෙනවා. මේ මිනිසයන් 3 දෙනාම යේසුස් වහන්සේත් එක්ක කතා කරලා යේසුස් වහන්සේට යහපත් යෝජනා 3ක් ඉදිරිපත් කළා. හැබැයි යේසුස් වහන්සේ උන්ව ප්‍රතික්ෂේප කරා. ඇත්තට මේක නායකත්වය පිළිබඳව ඒ මිනිසයන්ට තිබිච්ච දැක්ම සේවකත්වයේ පිළිබඳව ඔවුන්ට තිබිච්ච දැක්ම නිසා තමයි යේසුස් වහන්සේ උන්ව ප්‍රතික්ෂේප කරේ. ඔබ බයිබලයේ කියවලා බැලුවොත් යේසුස් වහන්සේ ගෝලත්වයට වුවමනා කාරණා ගැන අනුගාමිකත්වය ගැන අතිශයම කතා කරලා තියෙනවා. දැන් මේ කොටසට මම ඔබේ අවධානය යොමු කරන්නේ කෙටියෙන් පළවෙනි මිනිසයා යේසුස් වහන්සේ මුණ ගැහිලා ඇව්වා. යේසුස් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ යන ඕනෑම තැනකට මං එන්නම් කියලා. ඒක අහපු ගමන් අපිට තේරෙනවා එයා හොඳ යේසුස් වහන්සේව අනුගමනය කරන මිනිසියෙක් වේවි. ඔව්. හැබැයි යේසුස් වහන්සේ ඔහුගේ කතාව ප්‍රතික්ෂේප කළා. යේසුස් වහන්සේ කිව්වා හිවලුන්ට ස්ථාන තිබෙනවා, ආකාශයේ පක්ෂීන්ට ස්ථාන තිබෙනවා, නමුත් මනුෂ්‍ය පුත්‍රයාට ස්ථානයක් නැහැ. ඒ කියපු එකෙන් පැහැදිලි ඒ මනුෂ්‍යයා ඒ ප්‍රශ්නේ අහපු මනුෂ්‍යයා තුළ තිබිච්ච බලාපොරොත්තුව තමයි යේසුස් වහන්සේට තිබිච්ච ගෞරවය, යේසුස් වහන්සේට තිබිච්ච පිළිගැනීම, යේසුස් වහන්සේට තිබුණු අවස්ථාව ඔහුත් යේසුස් වහන්සේත් එක්ක ගියොත් ඔහුට ලැබෙයි කියලා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ ඔබ බලාපොරොත්තු වෙන જાතියේ දෙයක් මට නෑ කියලා. දැන් ලෝක නායකත්වයේ තුල එහෙම නෑ. ඔබ රටේ ඉන්න දේශපාලන ප්‍රධානියෙක් එක්ක ගමනක් යනවා නම් ඔබට ඔහුට ලැබෙන ගෞරවයම ලැබෙන්න පුළුවන්. හ්ම් හ්ම්. ඔහු යන වාහනේ ඔබ ගියොත් එම
ඒ වාහනයට මිනිස්සු අතවරනකොට ඔබටත් අතවනන්න පුළුවන්. එතකොට ඒ ගෞරවය ඒ විදිහටම ඔබට ලැබෙනවා. හරි. හැබැයි ඒක තමයි ලෝක නායකත්වයේ පිළිබඳව තියෙන දැක්ම. හැබැයි යේසුස් වහන්සේ කිව්වා නැහැ. මනුෂ්‍ය පුත්‍රයාට එහෙම දෙයක් නැහැ කියලා. ඊළඟට දෙවනි පුද්ගලයා ඇහුවා යේසුස් වහන්සේට කිව්වා පියා ස්වාමිනී මගේ පියාගේ අවසන් කටයුතු කරලා එන්න මට අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් යේසුස් වහන්සේ ඔහුට කිව්වා මලාව් අය මලවුන් වලල පුදෙන් ඔබ රාජ්‍ය සේවයට එන්න. ඇයි ඔහු ප්‍රතික්ෂේප වුණේ? ඔහු කල් දාන කෙනෙක්. ඇත්තටම කාර්යක්ෂමතාවය නැති කෙනෙක්. ඔහු ස්වාමීන් වහන්සේ කැඳවීමට එකවර කීකරු වෙන්න තීරණේ නොගත් කෙනෙක්. ඇත්තටම ඒක නායකත්වයේ ප්‍රශ්නයක්. මම ඔබට මේ කාරණා තුන කියලා කිතුණු නායකත්වය සහ සේවකත්වය ගැන කෙටි විස්තරයක් ඔබතුමාට මම කරන්නම්. එකට හේතුව දැන් මේකේ පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ ඔහුව ප්‍රතික්ෂේප කරා ඔහුගේ ප්‍රමාදය ගැන. තුන, යේසුස් වහන්සේත් එක්ක ආපු කෙනෙක් මේ කතා දෙකම අහන් ඉඳලා යේසුස් වහන්සේට කියනවා මම ඔබ පස්සේ ඉන්නම් මට අවස්ථාවක් දෙන්න කියලා දෙමව්පියන්ගෙන් අවසර අරන් ඉන්නේ. ඇත්තටම දෙමව්පියන්ගෙන් අවසර අරන් ඉන්නේ එකේ කිසි වරදක් නැහැ. හැබැයි යේසුස් වහන්සේව අනුගමනය කරන්න තීරණය කළ ගමනක් යමින් ඉන්නකොට නැවත ඒ තීරණය ගැන කල්පනා කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ දීපු උත්තරේ පැහැදිලි. යේසුස් වහන්සේ කිව්වා මොකද්ද? නගුලට අත තියලා ආපසු බලන කෙනා මගේ රාජ්‍යයට සුදුසු නෑ. ඒ කියන්නේ නගුලට අත තියලා තමයි තිබ්බේ. හරි. වැඩේ කරමින් හිටියේ. හැබැයි ඔහු පසුබට වුණා. උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. දැන් මේ කරුණු තුනම බැලුවහම අපිට පැහැදිලි යේසුස් වහන්සේ මොන වගේ නායකත්වයක්ද, සේවකත්වයක්ද සභාව තුලින් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම යේසුස් වහන්සේ කිව්වේ නායකත්වය කියන්නේ සේවකත්වය ඇති නායකත්වයක්. තමන්ගේ උදාහරණයක් හැටියට දෙවියන් වහන්සේගේ කැඳවීම සම්පූර්ණ කිරීම සඳහා ඔහු දිවි හිමියෙන් කැප වෙලා සිටින්නට ඕන. දෙක, ජීවිතයේ ප්‍රමුඛතාවයන් පෙළගස්වාගෙන සිටින කෙනෙක් වෙන්න ඕන. තුන, අන් අයට ගරු කරන කෙනෙක් වෙන්නට ඕන. ඊළඟ එක තම ගෞරවේ නොසලෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම අනිත්‍යව බලගන්වන කෙනෙක් වෙන්නට ඕන. ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගත්ත කෙනෙක් වෙන්නට ඕන. දැන් මම මේ කියපු කරුණු ටිකටම මට බයිබලයේ යම්කිසි අවස්ථාවන් පෙන්වන්නට පුළුවන්. යේසුස් වහන්සේගේ සේවයේ මිහිපිට සේවයේ අවසාන කාලයට එනකොට ගෝලයන් අතරත් වාදයක් තිබුණා යේසුස් වහන්සේට පස්සේ කවුද යේසුස් වහන්සේගේ තැන ගන්නේ කියලා. යේසුස් වහන්සේ ඒක දැනගෙන අදහස දැනගෙන යේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද සේදුවයි කියලා කියනවා. හරි. ඒකෙන් මොකද්ද කරේ? ගෝලයන්ට නායකත්වයේ පිළිබඳව තිබිච්ච වැරදි මතය යේසුස් වහන්සේ බින්දා. යේසුස් වහන්සේගේ මනුෂ්‍ය පුත්‍රයාගේ සේවය කරන්න මිසක් සේවය ලබන්නට නෙමෙයි. ඒක හරි වැදගත් ප්‍රතිපත්තියක්. ඉතින් නායකත්වයේද සේවකත්වයේද කියන එක අපි ලෝකයේ තුල අර්ථ විග්‍රහ කරනවට වඩා වෙනස් කිතුණු සබාව තුල. දැන් ඔබතුමා මතක් කරපු එක කාරණයක් පැහැදිලි කරගන්න මම මේ ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමා කිව්වා යේසුස් වහන්සේ ආවේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න. බාලකතුමනි, ලෝකයේ නායකත්වය අපි දකින්නේ සේවය ලබන තැනද සේවය කරන තැනද? මං කිව්වේ ඒකයි. ලෝක නායකයෝ අපිට මුණ ගැහිවි ජීවත් වෙන කම්ම අන් මනුෂ්‍යයන්ට සේවය කරපු එමය හම්බෙනවා. අපි මහත්මා ගාන්ධිතුමා ගැන කතා කරොත් එතුමා ජීවිතය අවසානය වන තෙක්ම සාමාන්‍ය ජනතාව වෙනුවෙන්, මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන්, මිනිසත් භාවය වෙනුවෙන් හඬ නගපු කෙනෙක්. ඔහු ලබපු දෙයක් නෑ, තියෙන්නේ ඔහු කරපු දෙයක්. ඔව්. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක විතරක් නෙමෙයි නායකත්වය කියන්නේ. කිතුරු නායකත්වය කියන්නේ ඒක විතරක් නෙමෙයි. කිතුරු නායකත්වය කියන්නේ ඒක විතරක් නෙමෙයි. එතකොට ඒ ප්‍රතිපත්තිය කිතුරු සභාවේ නායකයාගේ ප්‍රතිපත්තිය බවට පත් කරගන්න බෑ. ඔක ඇත්ත කතාව කියන්නේ ලෝකේ සමහර නායකයන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපත්ති ආදර්ශයට ගත්තා. ඔව්. ඔබතුමා මහත්මා ගාන්ධි ගැන හොයලා බැලුවොත් මහත්මා ගාන්ධි බොහෝ දුරට ක්‍රිස්තුස් වහන්සේගේ සමහර ප්‍රතිපත්ති ඔහුගේ ජීවිතයට වදාළ කරගෙන තිබුණා. ඉතින් මම කියන්නේ, මම නැවතත් කියන්නේ ඒකයි, අපිට කියන්න බෑ හැමෝම මෙහෙමයි කියලා. හැබැයි ඒ ප්‍රතිපත්ති විතරක් නෙමෙයි මං කියන්නේ. ඔබ නායකයෙක් හැටියට අන් මිනිස්සු අන් අය වෙනුවෙන්ම කැප වෙලා වැඩක් නැහැ. ඔබට කැඳවීමක් තියෙනවද නැද්ද කියලා අවබෝධ කරගන්න. හරි. ඉතින් ඔබට මම හිතන්නේ පැහැදිලි වෙන්නට ඇති ඒ කාරණාව. ඉතින් සමහර විට අපි ලෝකේ නායකයන්ගෙන් ගන්න යහපත් තොරතුරු නැත්නම් යහපත් ප්‍රතිපත්ති ඔවුන් අරන් තියෙන්නේ
දෙවියන් වහන්සේ තුලින් දේව වචනේ තුලින් එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපිට ලැබෙන හොඳම නායකත්වයක් සේවකත්වයක් පිළිබඳව තියෙන විශිෂ්ටතම ආදර්ශය දැන් ඔබ මේ ප්‍රශ්නේ අපි නැවත අහුවොත් යේසුස් වහන්සේ ගැන තියලා යේසුස් වහන්සේ නායකයෙක්ද යේසුස් වහන්සේ සේවකයෙක්ද කියලා සමහර විට අපිට මේක වෙන් කරගන්න බැරි වෙයි යේසුස් වහන්සේ එක් අවස්ථාවකදී අපි කියයි නායකයෙක් කියලා තව අවස්ථාවක කියයි සේවකයෙක් කියලා ඇත්තටම යේසුස් වහන්සේගේ තිබෙන නායකත්වයේ මන් දකින විශිෂ්ටතම දේ තමයි උන්වහන්සේට අත්හරින්න දෙයක් තිබුණේ නැහැ හරි උන්වහන්සේ හැමදේම අත්හැරලා තිබ්බේ සභාවේ නායකත්වයේ තිබිය යුතු සේවකත්වය ඒක තමයි තම ගෞරවය ගැන නොසොයන අන් අයගේ ගෞරවය ගැන සලකන තමාට වඩා අනිත් අය උතුම් කොට සලකන්නට පුළුවන් තමාට වගේම අන් අයටත් කැඳවීමක් තියෙනවායි කියන අවබෝධය ඇතු වැඩ කරන්න පුළුවන් නම් මන් දකින සේවකත්වය ඒක තමයි ඔබ සභාව තුල මොන තනතුරේ හිටියත් සභාවේ ඕනෑම වැඩක් කරන්නට ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ අපි සාමාන්‍යයෙන් දැකලා තිබෙනවා පාද සේදීම් වලදී සභාවේ ප්‍රධාන පාලකතුමා පාද සෝදනවා අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා ඒක තමයි පාද සේදීම කියලා කියන්නේ දැන් අපේ සභාවෙත් අපි ඉඳලා ඉන්න පාද සේදීම් කරනවා බොහෝ වෙලාවට මමයි මගේ භාර්යාවයි තමයි ඒක කරන්නේ මිනිස්සුන්ට ඒක පේනවා ඔව් මිනිස්සු ඒක දකිනවා හැබැයි මම එතනටම එන්න ඕනේ නැහැ ඒක කරන්න මම සභාවේ ප්‍රධාන පාලකතුමෙක් විය යුතුම නැහැ ඒ ආකල්පය අපිට තියෙන්නට ඕන සමහර විට අපි පහළ තනතුරු වගකීම් වල ඉන්නකොට කවදාවත් නොකරපු අපි නායකත්වයට ගිහම කරනවා ඒක සමහර විට ඒක ප්‍රදර්ශනයේ සඳහා කරන දෙයක් වෙන්නට පුළුවන් නමුත් ඒක විය යුතු නැහැ ඒක මුල ඉඳන් කරන්න පුළුවන් කමක් තියෙන්නට ඕන ඉතින් සේවකත්වය කියලා කියන්නේ ඒක හදවතේ තියෙන දෙයක් සේවකත්වය පැමිණෙන්නේ තනතුර සමග නෙමෙයි හරි සේවකත්වය වෙන්නේ කිසි තනතුරක් නැති තැන ඔව් මට පෞද්ගලිකව මතකයි මම යේසුස් වහන්සේ පිළි අරගෙන මුලින්ම සභාවට ගිය මගේ කුඩා කාලේ මං කුඩා කාලේ මගේ සභාවේ මං කරපු හැම දෙයක්ම මට තාම කරන්න පුළුවන් ඒක තමයි වඩා වැදගත් මොකද ඒක වෙනස් වෙන්න බෑ තනතුර අනුව දැන් උදාහරණයක් ඇටියෙද අපි කියමු මම දේවස්ථානෙට ඇතුල් වෙනකොට අපි කියමු දේවස්ථානයේ පාවහන් ගලවලා තිබෙනවා ඒක අපිලිවෙලට තියෙනවා දැක්කහම මං ඒක පිළිවෙලකට තියබ්බොත් මම සාමාන්‍ය කෙනෙක් නම් නැත්තම් මා සේවයට පුහුණු වෙන කාලේ ඉන්න කෙනෙක් නම් මට කෙනෙක් කියන්න පුළුවන් ඕක ඔයා කරන්න එපා. කෙනෙක් කියන්න පුළුවන් ඔබට ඒක ගැළපෙන්නේ නැහැ. ඔබ තාම සේවයට පුහුණු වෙන කෙනෙක්. හරි. හැබැයි මම ඒ සභාවෙම ප්‍රධාන පාලකතුමා වෙලා ඉන්නකොට මං දේවගෘහයට ඇතුල් වෙද්දී පාවහන් හැදුවොත් කෙනෙක් කියන්න පුළුවන් බලන්නකෝ පාස්ට මොනතරම් යටහත් කෙනෙක්ද මොනතරම් එයා තුල ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවාද කියලා කෙනෙක් දැකලා කියන්න පුළුවන්. ඉතින් අද යටහත්කමට අපි වටිනාකමක් දෙන්න හදන්නේ අපේ තනතුරු මතයි. ඒක සම්පූර්ණ වැරදි. යටහත්කම පැමිණෙන්නට ඕන තනතුරු නැතිව සිටින කාලෙමයි. හැබැයි යේසුස් වහන්සේට මෙහෙම ගැටලුවක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේට එදා ඉඳන් ඒ සේවකත්වයේ තිබුණා. උන්වහන්සේ මිනිසයාගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ කැමති වුණා හැමදේම කරන්න, හැමදේම දෙන්න, ජීවිතේ පවා දෙන්න. යේසුස් වහන්සේගේ ගෝලයොම පස්සේ වුන් හැඳින්නෙව්වා මම ක්‍රිස්තුස් වහන්සේගේ වහලෙක් මං ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් කියලා. උදාහරණයක් ඇටියට යොහන්තුමා ලිපි ලියනකොට කිව්වා ස්වාමින් වහන්සේගේ සේවක වූ යොහන් කියලා. සේවක වූ කියලා කියන වචනේට උදාලා තිබිච්ච ග්‍රීක වචනේ තමයි මං වහලෙක් කියන එක. ඒක මිලදීමක් නෙමෙයි, මිලදී ගැනීමක් නෙමෙයි. තමා විසින්ම ඔහු ඒ අත්හැරීම කරලා තිබුණා. ඉතින් මම සභාව තුල දකින නායකත්වය සේවකත්වයේ හදවත ඇති නායකත්වය. සමහර මිනිස්සු ඉන්නවා ගොඩාක් යටහත් අය. ඔව් කීකරු අය. ඒගොල්ල හොඳයි. හැබැයි ඔවුන්ට දර්ශනයකට දැක්මකට කැඳවීමකට ගමන් කරන්න බැරි නම් ඔවුන්ට නායකත්වයේ දෙන්න බෑ. ඉතින් ඒකත් අවශ්‍යයි. මේ දෙත් අවශ්‍යයි. ඉතින් අර කීමණක් තිබෙනවා සභාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ නායකත්වයේ ප්‍රශ්නේ කියලා. ඕනම සභාවක තියෙන බරපතලම ගැටලුව නායකත්වයේ ප්‍රශ්න. ඇයි හේතුව? නායකයා තනතුරු වලට මිනිස්සු දාන්න පුළුවන්. හැබැයි සුදුස්සෝයේ තැන් වලට දාන එක තමයි තියෙන ගැටලුව. ඉතින් මං දකිනවා නායකත්වය කියලා කියන්නේ සේවකත්වය හා මිශ්‍ර වුණු නායකත්වය. ඒ හදවත, ඒ සිත තියෙන නායකත්වය. ඒක තියෙනවා නම් හැමදෑම තියෙනවා නම් ඔහුට සභාවට පුළුවන් යහපත් නායකත්වයක් සපයන්නට.
මිත්‍රවරුනි අද දවසේ අප සාකච්ඡා කරමින් සිටින්නේ නායකත්වයේද සේවකත්වයේද මෙහි තිබෙන විශේෂත්වය සහ වෙනස්කම් සම්බන්ධව අද දවසේ අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටිනවා අවිසාවේල්ල Assembly of God දේවස්ථානයේ ප්‍රධාන පාලකතුමා මහේෂ් කුමාර දේවගැතිතුමා අපි මේ ගීතමය විරාමයෙන් අනතුරුව නැවතත් සාකච්ඡාවට යමු රතු මුහුදෙන් ඒ කොට කලේ ඔබයි සැලසුම් කරු ඔබයි යොදානෙන් ඒ කොට කලේ ඔබයි වරොන්දු ඉටු කරයි මාහිඳා දිවි දුන්නේ සගසපත අත හැරියේ මගේ දිවියේ ආලෝකේ ඔබයි මිතෝරුනි අද දවසේ අප සාකච්ඡා කරමින් සිටින්නේ නායකත්වයේද සේවකත්වයේද කියන මාතෘකාව ගැනයි. ඒ සඳහා අවිසාවේල දේවස්ථානයේ ප්‍රධාන පාලකතුමා මහේෂ් කුමාර දේවගැතිතුමා අප සමග සිටිනවා. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් මෙහෙම අහන්නම්. බයිබලයේ කියනවා කෙනෙක් නායකත්වයක් දරන්න කැමති නම් ඒක යහපත් දෙයක්. එතකොට ඒ දේව වචනේ අදාළ නායකත්වය. දැන් ඔබතුමා පෙර සඳහන් කරපු අර උදාහරණ තුන, කාරණා තුන ලූක්පොතෙන් ඔබතුමා ගත්ත කාරණා තුනේ පළවෙනි කාරණාවේදී ඒ පුද්ගලයා ජේසුස් වහන්සේට ලැබුණු ගෞරවය Tamanටත් ලැබෙයි කියන අදහසින් වැඩ කරා කියන එක අපිට ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. දැන් මේ අදහස සමහර විට ප්‍රායෝගිකව වැඩ කරද්දී එන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපේ ජීවිතයේද සමහරවිට වැඩ කරන් යනකොට මේක අපිට මොන විදිහටද බලපාන්නේ? ඒක අපි ගොඩනගන නායකත්වයට ප්‍රශ්නයක් වෙයිද? යේසුස් වහන්සේ යෙරුසලමට යන්න උන්වහන්සේගේ ගෝලය පිටත් කරලා යවලා කොටලුවෙක්ව අරගෙන ආවා. හරි. ඒ කොටලුව ලිහනකොට කවුරු හරි ඇව්වොත් ඇයි මේ කොටලුව ලිහන්නේ කියලා කිව්වහම යේසුස් වහන්සේ කිව්වා ඌ ස්වාමීන් වහන්සේට ඕනාය කරලා තිබෙනවා කියලා කියන්න කියලා. එහෙම කියලා ලියාගෙන ආවා. ඇවිල්ලා යේසුස් වහන්සේ ඔහු පිට නැගලා පාවඩ දාලා සෙනග වටේ හොසන්නා කියලා කෑ ගහලා බොහොම ගෞරවයෙන් උත්කර්ෂවත් විදියට යේසුස් වහන්සේ යෙරුසලමට ඇතුළු වුණා. එතකොට යේසුස් වහන්සේ කොටලුවගේ පිට තමයි ගියේ. එතකොට යේසුස් වහන්සේට දාපු පාවඩ ලැබුණේ කොටලුවට. ඒ සමහර විට පිළිගැනීම, ඒ උණුසුම දැනුනේ කොටලුවට. හැබැයි කොටලුවට අමතක වුණොත් මගේ කරපිට යන කෙනා තමයි ස්වාමින් වහන්සේ මම නෙමෙයි කියලා. අන්න එතන තමයි ඔහුගේ අවසානය වෙන්නේ. දැන් සේවය තුළ තියෙන ගැටලුව ඒක තමයි. මන් දකින්න සේවය තුළ මා දකින්න ගැටලුව. මම මේ විශාල අධ්‍යක්ෂකම් තියෙන පාලකතුමෙක් නෙමෙයි. නමුත් බොහෝ දෙනෙක් ඉන්නවා අපේ රට තුළ මට වඩා විශාල සේවය අධ්‍යක්ෂකම් තියෙන පාලකවරු. මම එතුමන්ලා ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන පෞද්ගලිකව මං ගැන. සමහර විට අපේ සේවය යම්කිසි තැනකට එසවෙනකොට, අපි යම්කිසි සාර්ථකත්වයක් ලබනකොට, අපි සමහර දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපිට ලැබෙනකොට මේ කාරණය පිළිබඳව අපිත් මුලා වෙන්නට පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම හොඳට පැහැදිලි කරන්නම් මේ විදියට. යේසුස් වහන්සේට ලැබිච්ච ගෞරවයත් පිළිගැනීමත් අද මේ වෙනකම් වෙන කාටවත් කිසි නායකයෙකුට ලැබිලා නැහැ. යේසුස් වහන්සේට මිල මුදල් වල අඩුවක් තිබුණේ නැහැ. මොකද යේසුස් වහන්සේත් එක්ක හිටපු අය අතර හිටියා සමහර කාන්තාවෝ ඔවුන්ගේ ධනයෙන් ඔවුන්ගේ දේපල වලින් යේසුස් වහන්සේට වීදම් කරපු අය. ඔව්. හැබැයි යේසුස් වහන්සේ ආශ්‍රය කරපු සමීපව ඇසුරු කරපු කිසිවෙක් උන්වහන්සේගේ සේවකත්වය නොදැක සිටියේ නැහැ. ඒක තමයි වඩා වැදගත්. කවදාවත් සේවකත්වය කියන එක
අපිට දේශනා කූඩුවෙන් සෙනගට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දේශනා කරනකොට මගේ මා තුල තියෙන සේවකත්වයේ මේකයි කියන එක මට සෙනගට දෙන්න බෑ. සෙනගට පෙන්වන්නට බෑ. හැබැයි මම වැඩ කරනකොට මාත් එක්ක සමීපව වැඩ කරන අය දැනගන්නට යනවා මම යටහත් කෙනෙක්ද නැතිනම් ස්වාමින් වහන්සේගේ ගෞරවය මාත් ලබා ගන්න කැමති ඒක සොයන කෙනෙක්ද කියලා. හරි. ඉතින් හරි පැහැදිලි. යම්කිසි නායකයෙක් ගොඩනගන නායකත්වයට සේවකත්වය කියන එක දෙන්නේ විෂයමාලාවකින් නෙමෙයි. ඒක ඔහුත් එක්ක වැඩ කරද්දී ඔහු සමග තිබෙන ආකල්ප, සිතුම් පැතුම් අදහස් වලින් ඇසිරීමෙන් ඉගෙන ගන්නට යනවා. අනිත් අය ඔහු තුල තිබෙන සේවකත්වය. ඉතින් මා තුල තියෙන සේවකත්වය මට මාත් එක්ක වැඩ කරන නායකයන්ට දෙන්න පහසුම දේ තමයි. මොකද ඔවුන් මාත් එක්ක වැඩ කරද්දී මම ඒක දකින්න. ඒක මල් ළඟ නැත්තම් මට කවදාවත් ඒක දෙන්න බෑ. ඉතින් ඒක ලේසි. සමහර ගොඩක් දේවල් අමාරුයි. ගොඩක් දේවල් නායකයන්ට දෙන්න, ගොඩනගන නායකත්වයට දෙන්න අමාරුයි. හැබැයි දෙහැකි ලේසිම දේ තමයි සේවකත්වය. හරි. ඔබට ඒ සේවක හදවත තියෙනවා නම් මාව අනුගමනය කරන කෙනා, ඔබව අනුගමනය කරන කෙනා අනිවාර්යෙන් ඒවත් කරන්නට පටන් ගන්න. ඒව ඉගෙන ගන්නට යනවා. ගෝලය අතර නායකත්වය ගැන ප්‍රශ්න තිබුණා. හැබැයි ඕන් සුද්ධාත්මයන් වහන්සේ ලැබීලා ඒ අනුග්‍රහය ඕන් අත්දැක්කාට පස්සේ ඒ සේවකත්වයේ හදවත ඕන් ළඟ තිබුණා. ඒ ඕන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතේ දුන්න ඕන්ට අත්හරින්න බැරි වෙච්ච දෙයක් නෑ. පාවුල්තුමා ගැන කියවලා බලන්න, පාවුල්තුමා වගේ විශිෂ්ට සේවකත්වයක් තිබුණු කිසිවෙක් තිබුණේ නෑ. හරි අලංකාරයි. ඔහු කිව්වා මාගේ කැඳවීම දිහා බලාගෙන මම යනවා. මම පස්සට තියෙන දේ අමතක කරනවා. මාව දෙවියන් වහන්සේ යම් කිසි දෙයකට අල්ලගත්තද ඒ දේ අල්ලගන්න මම වීරය කරනවා. මට බොහෝ දේ නැති වුණා විතරක් නෙමෙයි, මම ඒ හැම එකම කුණු හැටියට සලකනවා. අන්න සේවකත්වය. පවුල්තුමා ගොඩනගපු සමහර ගෝලයන් ඒ සේවකත්වය එහෙමම බාරගත්තා. පාලකතුමනි, දැන් කෙනෙක් සේවකයෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ බොහෝම යටහත්, බොහෝම කාරුණික, ඉතාමත්ම ඉවසිලිවන්ත චරිතයක් වෙන්න පුළුවන්. නමුත් සමහර තැන්වල නිවැරදි තීන්දු ගත යුතුයි, තීරණ ගත යුතුයි, සමහර තැන්වල දැඩි අවවාද දිවිය යුතුයි. එතන මේ පැත්තත් නායකයෙක් තුළ, නැත්තම් මේ අපි කතා කරන නායකත්වයේ තුළ, නැත්තම් සේවකත්වයේ තුළ නායකයෙක් තුළ මේක තියෙනව නේද? තිබිය යුතුද? අනිවාර්යයෙන්ම. ඇයි එහෙම අනිවාර්යෙන් කියන්නේ? සභාවට නායකත්වයේ සපයන්න බෑ ප්‍රමුඛතාවයන් පිළිබඳව අදහසක් නැති කෙනෙකුට. නායක සභාවට නායකත්වයේ සපයන්න බෑ කැඳවීම පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට. මගේ කැඳවීම මම දැනගෙන තියෙනවා නම් මට නායකත්වයේ සපයන්න පුළුවන්. හැබැයි පහළ ඉන්න මාත් එක්ක වැඩ කරන කිසි කෙනෙකුටවත් මගේ කැඳවීමෙන් මාව බැහැර කරන්න බැරි වෙන්න ඕන. මම යටහත් කියන්නේ එයා කියන ඔක්කොම අහලා මගේ කැඳවීම පැත්තකට දාලා එයා කියන වැඩේ කරන එක නෙමෙයි. නායකත්වයේ තිබෙන පළවෙනි අංගයක් තමයි තීරණ ගැනීම. මොකද නායකයා තමයි තීරණ ගන්න ඕනේ. ඉතින් තීරණ කියන එක වැදගත්. යේසුස් වහන්සේ තීරණ ගත යුතු තැන්වල ඒ විදිහටම තීරණ ගත්තා. මගේ ජීවිතෙත් මම එහෙම තීරණ අරන් තිනවා. මං ගත්ත සමහර තීරණ ගැන මං අද සන්තෝෂ වෙනවා. ඇයි හේතුව? එදා මං ඒ දේවල් ගැන ඒ එහෙම තීරණයක් ගත්තා නම් මට ඒක යහපත අද ලැබිලා තියෙනවා. මොකද තීරණ තමයි නායකත්වයේ තිබෙන වැදගත්ම කොටස. ඉතින් යටහත් කියලා කියන්නේ ඔහුගේ තීරණ වෙනස් වෙනවා කියන එක නෙමෙයි. ඔහුගේ තීරණ වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. යටහත් කියලා කියන්නේ ඒ සම්බන්ධතාවයේ බිඳවට්ට ගන්නේ නැහැ. හරි. ඔහුට හරි ලෙස මඟ පෙන්වමින් තමා යන ගමනේදී ඔහුවත් තමුන් සමග කැඳවාගෙන යන පාවුල්තුමා තිමෝතියස් අරගෙන ගියා ඔහුගේ දර්ශනය තුළ. ඔව්. අරගෙන ගිහිල්ලා ඔහු එපිසේ පාලකතුමා බවට පත් කළා. ඔහු අනර්ග සේවයක් එහි කළා. ඔහු කිව්වා, මම ඔබට උගන්වපු දේ, මම ඔබට කියපු දේ, මගේ අත්ැබීමෙන් ඔබ ලබපු දේ ඔබ සේවය කරන්න. ඔහු ගැන ඔහු අනිත් අයට කිව්ව, ඔහු මං වගේම ඔබට මේ කාරණා කියලා දී. ඇයි ඒ ගෝලත්වය, සේවකත්වය, නායකත්වයට ඔහු ගොඩනගලා තිබුණේ. ඉතින් මං හිතන්නේ මේ දෙක ගැටීමක් නැහැ. මේ දෙක අපි බොහෝ වෙලාවට මේක අපේ ගැටීමක් ඇති කරගන්නවා. සභාවේ අපි කියන සභාවේ පාලකතුමා අපිට තරවටුවක් කරොත් අපි හිතනවා පාලකතුමා යටහත් නැහැ, සේවකත්වේ නැහැ කියලා. නෑ, ඒකෙන් නෙමෙයි මේක බලන්න පුළුවන්. යේසුස් වහන්සේත් ඕන තරම් එවැනි තීරණ ගත්තා. නමුත් කවුරුත් ඒ තීරණ වැරදි කිව්වේ නැහැ. වඩා වැදගත් වෙන්නේ ඒක. නායකයා, සභා පාලකතුමා හෝ ඔබේ ආත්මික නායකයා යම් කිසි තීරණයක් අරන් ඔබට තරවටුවක් කරනකොට ඔබ බැලිය යුත්තේ ඔහු යටහත්ද නැද්ද කියන එක නෙමෙයි. ඒ තීරණය නැත්තං ඒ තරවටුව හරිද වැරදිද කියන. හරි. ඒක හරිනම් අපි යටහත් එක පිළිගන්නට අවශ්‍යයි. ඉතාමත්ම පැහැදිලි. මිත්‍රවරුනි, අද දවසේ අපි සාකච්ඡා කරේ කිතුණු නායකත්වයේද සේවකත්වයේද මෙහි තියෙන ගුණාංග සහ ගති ලක්ෂණ ගැන. ඔබට ඉතාමත්ම පැහැදිලි වෙන්න ඇති මේ සාකච්ඡාව තුළදී
හිතුණු නායකත්වයට ලෝකේ නායකත්ව උදාහරණ සලකා බැලින්න පුළුවන් වුණත් ඒවා ආදේශ කරන්න ඈඳන්න බැරි බව. ඒට හේතුව කිතුරු නායකත්වයේ මුළුමනින්ම ගොඩනැගෙන්නේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කේන්ද්‍ර කරගෙනයි. උන්වහන්සේගේ ජීවිතය මුල් කරගෙනයි. එම නිසා ලෝකයේ නායකත්වයන් වල උදාහරණ ඒ විලසින්ම ඒ ප්‍රමාණයටම අපේ ජීවිතයට ගත නොහැකි. සමහර පුද්ගලයන්ගේ චරිතය නැම නැත්නම් ඔවුන්ගේ යටහත් සේවාවන් අපිට ආදර්ශයක් හැටියට සලකන්න පුළුවන්. උනත් කිතුණු සභාව ගොඩ නැගින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය සහ සේවකත්වය මුල් කරගෙන බව. මිස්ටර් වරුණි, මේ සාකච්ඡාව මෙසේ දිගහැරෙන අතර ඔබටත් යම් අදහස් ඇති. ඒවා අප වෙත යොමු කරන්න, ඔබේ අදහස් ඉදිරිපත් කරන්න එය ඔබටත් අපටත් බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් වනවාට නිසැකයි නොඅනුමානයි. අද දවසේ අප සාකච්ඡා කරපු කාරණා වලින් ඔබේ ජීවිතයට යමක් ලැබුණායයි අපි තරයේ විශ්වාස කරනවා. අද දවසේ අප සමග එකතු වීම ගැන පාලකතුමනි, ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාටත් ස්තුති කරනවා මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව. එසේනම් නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබතුමාව මුණ ගැසීමේ අදහසින් අදට අපි ඔබට සමුදෙනවා. ඔබට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. මිත්‍රවරුනි, මෙලෙසින් අද දවසේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගන්නවා. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ අති උතුම් වූ ආශිර්වාද නොඅඩුව නොකඩව ලැබෙන සේක්වා. නැවතත් මෙවැනිම වැඩසටහනකින් අප මුණ ගැසෙමු. මම දිනේෂ් කඹුරුගමුව, එරෝමා නමස්කාර කණ්ඩායම ඔබට ජේසු පිහිටයි. Thank you.